ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ AliExpress වෙබ්සයිට් එක ගැන හැමදේම කියන වීඩියෝ එකේ දෙවැනි කොටස. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ eBay dropshipping පාඩම් මාලාවේ තවත් එක් වීඩියෝයක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි කලින් කතා කරපු වීඩියෝ එකේ දෙවැනි කොටස. ඒ කියන්නේ AliExpress වෙබ්සයිට් එක ගැන හැමදේම කියන වීඩියෝ එකේ දෙවැනි කොටස. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරා වේරෝ අයිටම් ගැන, කවුන්ට් ඕඩර් ගැන, සේලස්ලා ගැන, ඒ හැම දෙයක් ගැන අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා එන්න මේ වීඩියෝ එක බලන්න. මොකද ඒ වීඩියෝ එක බලන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න આવොත් ඒක ගැළපෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකට අදාළ දේවල් තමයි කලින් වීඩියෝ එකේ මම කියලා තියෙන. ඉතින් මේ වීඩියෝ දෙක එකට එක සම්බන්ධයි. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද හොඳ සේල් එකක් හොයාගන්නේ, හොඳ අයිටම් එකක් හොයාගන්නේ කොහොමද, AliExpress එකෙන් බඩුවක් මිලදී ගන්නෙ කොහොමද, ඒ වගේම ට්‍රැකින් ගැන, ඒ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අද විශේෂයෙන්ම වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඒ දේ තමයි අපිට eBay dropshipping කරද්දී අපිට ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් ප්‍රධානම තැනක් ගන්න මේ කවුන්ට් ඕඩර් කියන එක. ඉතින් මේ කවුන්ට් ඕඩර් වලින් බේරෙන්න පොඩි වැඩක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ වැඩෙන් අපිට පොඩ්ඩක් මේ කවුන්ට් ඕඩර් කියන කේස් එකෙන් බේරලා ඉන්න පුළුවන්. ඒ දේ තමයි අපි මේ AliExpress එකේ සේලත් එක්ක පොඩි චැට් එකක් දාලා එයාගෙන් අපිට අවසර ගන්න පුළුවන් අපිට මේ අයිටම් එක විකුණන්න. ඉතින් එයාත් එක්ක පොඩි චැට් එකක් දාලා එයාගෙන් අවසර පත්‍රයක් ගත්තම අපිට මේ බාණ්ඩ විකුණන්න දෙනවා කියලා අපිට මේ කවුන්ට් ඕඩර් කියන ප්‍රශ්නේ පොඩ්ඩක් බේරිලා වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් ඒ දේ ගැනත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එකට යනවා මම. ඉතින් මේ විදිහට AliExpress එකට ගියාට පස්සේ ඔයාලට මේ AliExpress වෙබ්සයිට් එක හරහා ඕනි තරම් බඩු බලා ගන්න පුළුවන්. ඉතින් eBay එකේ ලිස්ට් කරන්න අයිටම් ඕනි තරමක් ඔයාලට මේ AliExpress කියන වෙබ්සයිට් එක හරහා හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පෙන්වනවා මුලින්ම මෙන්න මෙතන උඩ පෙන්වනවා මෙන්න මේ වගේ ටේබල් ටිකක් වගේම පොඩි පොඩි දේවල් ටිකක්. ඉතින් ඒ දේවල් ගැන මුලින්ම කතා කරමු. ඉතින් ඔයාලට මෙන්න මෙතන පෙන්වනවා min සහ max කියලා. ඉතින් මෙතනින් කියන්න තියෙන ඉතින් ඔයා විකුණන්න බලාපොරොත්තු වෙන මිලවල ගණන් තමයි. ඉතින් ඔයාට ගොඩක් ලොකු ගාණක අයිටම් ඔයාට විකුණන්න ඕන නම් ඔයාට මෙතන ලොකු ගාණක් දෙන්න පුළුවන්. ඉතින් ඔයා ඩොලර් 500ට 1000ට වගේ විකුණනවා නම් ඔයාට මෙතන ඩොලර් 500 මින් කියන එක ඩොලර් 500 වගේ දීලා මෙතන මැක්ස් කියන එකට ඩොලර් 1000 කියන එක දෙන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම දුන්නාට පස්සේ ඔයාට මෙතන පෙන්නන්නේ ඒ ඩොලර් 1000ත් 500ත් අතර අයිටම් විතරයි. හරිද? ඉතින් ඔයාට ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් ඔයා මේ වගේ අයිටම් වලට යන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙන්නේ ඒක. ඉතින් ඔයාට එච්චර ලොකු ගානකට යන්න බෑ නම් ඔයා සාමාන්‍ය විදිහට මේකේ වැඩ කරන්න කැමති නම් ඔයාට මෙතන, ඒ කියන්නේ ඔයාට වත්කමේ හැටියට මෙතන ඔයාට ගාන දාගෙන ඔයාගේ ගානට හරියන බඩු හොයාගන්න පුළුවන්. ඉතින් මම මෙතන දෙනවා ඩොලර් 10ත් 50ත් අතර කියලා. ඉතින් ඒ විදිහට දාලා ඔයාට සර්ච් එකක් දැම්මම ඔයාට මෙතන පෙන්නන්නේ ඒ වගේ ඩොලර් 50ත් 10ත් අතර අයිටම් විතරයි. ඉතින් ඔයාට කැමති ගාණක් දීලා එතන ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයා අතේ තියෙන මුදල් ප්‍රමාණයත් එක්ක කල්පනා කරලා ඔයා එතන හොඳ ගාණක් දෙන්න. ඉතින් ඒක තමයි එතනින් වෙන්නේ. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයා මේ AliExpress එකෙන් සේල කෙනෙක් හොයාගද්දි ඔයා හොයාගන්න ඕනි මේ මෙන්න මෙතන තියෙනවානේ මේ ස්ටා. ඉතින් මෙන්න මේ ස්ටා 4ට වැඩි සේලර්ස්ලා තමයි ඔයා හොයාගන්න ඕනි මේ AliExpress එක ඇතුළේ. මොකද ඊට වඩා අඩු අය එච්චර ෂුවර් කරන්න බැරි අය මේ AliExpress කියන වෙබ්සයිට් එක ඇතුළේ තින්නවා ගේම් ගහන අය. ඉතින් ඒ ගේම් ගහන අයගෙන් බේරලා තමයි අපි මේ වැඩ කරන්න ඕනේ. ඉතින් අපි හොයා ගන්න ඕනේ මේ ස්ටා 4ටවත් වැඩි සේලර්ස්ලා. ඉතින් මෙන්න මෙතන ටික් එක දුන්නට පස්සේ ඔයාට පෙන්නන්නේ රේටින් එක. ඒ කියන්නේ තරු 4ට වඩා වැඩි සේලර්ස්ලා විතරයි. ඉතින් ඔයාට පෙන්නනවා මෙතන මේ තරු 4.6 යාගේ රේටින් එක. ඉතින් මෙන්න මේ වගේ හොඳ සේලස්ලා තමයි අපි හොයා ගන්න ඕනි බඩු විකුණද්දි. ඉතින් එතනින් වෙන්නේ ඒක. ඉතින් ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ප්‍රීෂිපින්. මෙතන ප්‍රීෂිපින් කියලා දුන්නාට පස්සේ අපිට මෙතන වෙන්නන්නේ ප්‍රීෂිපින් කරන අයිටම් විතරයි. ඒ කියන්නේ නොමිලේ යවන අයිටම් විතරයි. ඒ කියන්නේ මේවට කිසිම ගාණක් අය වෙන්නේ නැහැ ship කරන්න. ප්‍රීෂිපින් කරන අයිටම් විතරයි මෙතනින් පෙන්නන්නේ. මෙතන ටික එක දාගත්තට පස්සේ ඉතින් AliExpress එකෙන් බඩු ගද්දි නම් මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි ෂිපින් වලට යන කොස්ට් එකත් අපි දාන්නේ එකතු කරලා තමයි eBay එකේ දාන්නේ. ඉතින් ඒක ඇත්තට වැදගත් වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා best match කියලා. ඉතින් ඒක
එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඐම් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ඐම් හොඳම ඐම් ටිකක් තමයි මුලින්ම පෙන්වන්නේ මේ බෙස්ට් මැච් එකට ගියාට පස්සේ. ඉතින් ඔයාලට මෙතන ඕඩර් කියලා එකක් තියෙන. ඉතින් මෙතන ඕඩර් කියන එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වැඩියෙන්ම විකුණලා තියෙන ඐම් ටික. ඒ කියන්නේ මේ කැටගරි එක හරහා විකිනලා තියෙන ඐම් ටික. ඉතින් හොඳටම විකිනලා තියෙන ඐම් ටික තමයි මෙන්න මේ ඕඩර් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා न्यू सैट इतनी न्यू सैट की गीड पास मेतन बलागन पुलवे अलुतें दाकोट ऐके अलुते मे अली एक्सप्रेस लिस्कर पोईटम तो मे न्यू सैट की गिट गीड पास बलागन पुलवे इधम तवा टैबीन थी प्रईस की दीन इधट गीड पास अभी दीन मेतन मे अभी अडजस्ट कर पुलवा अब प्रईस मेतन मे हिस दिखातीवा इधे हिस उड़ करा අපිට මිල අඩු අයිටම් තමයි පෙන්වන්නේ හරිද ඉතින් මෙන්න මේ මේ ඊහිස යටට කරාම අපිට මිල වැඩි අයිටම් තමයි පෙන්වන්නේ හරිද අපිට මෙන්න මෙතනින් ඒ කියන්නේ අපිට ඕනි ගණන් දැන් අපි මෙතන දාලා තියෙන ඩොලර් 10ත් 50ත් අතර ඉතින් අපිට ඒ ගානේ ප්‍රයිස් එකට අදාළ ඒවා තමයි අපිට මෙතන ඇඩ්ජස්ට් කර කර පෙන්වන්නේ ඉතින් එතනිමුත් ඔයාට අයිටම් තෝරගන්න පුළුවන් ඉතින් ඔයාට මෙතන ඒ කියන්නේ කැමති ගාණක් දෙන්න පුළුවන් එහෙම නොදී ඉන්නත් පුළුවන් ඉතින් එතකොට එතකොට බලා ගන්න පුළුවන් ඊට වඩා වැඩි ගණන් වල අයිටම් ඔයාලට පෙන්නයි. ඉතින් ඕක තමයි ඔතනින් වෙන්නේ. ඉතින් අපි අයිටම් එකට ගිහිල්ලා බලමු මේ සේලර්ස්ලගේ තොරතුරු මොනවද කියලා. ඉතින් දැන් කතා කරමු කොහොමද අපි හොඳ සේලර් කෙනෙක් මේ AliExpress වෙබ්සයිට් එක ඇතුලේ හොයාගන්නේ කියලා. ඉතින් මං ඉස්සෙල්ලා ගෝ වගේ ඔයා AliExpress එක ඇතුලෙන් සේලර් කෙනෙක් හොයාගatti අනිවාර්යයෙන්ම රේටින් එක 4ට වඩා වැඩි සේලර් කෙනෙක්වත් ඔයා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ තරු තියෙන්නේ මෙන්න මේ තරු හතරට වඩා උඩගෙන එක්කවත් ඔයා හොයා ගන්න ඕනි අපිට මේ ඩ්‍රොප් සිවින් වැඩේ කරන් යන්න නම් මොකද එයාලා මේකේ තැනක් හදාගෙන ඉන්න කට්ටිය මොකද මේකේ තව පිරිසක් ඉන්නවා මේකේ ගේම් ගහන්න ආපු කට්ටිය ඉතින් එයාලා සල්ලි අරගෙන මාරු වෙන જાතියේ කට්ටිය ඉතින් එයාලගෙන් බේරලා තමයි අපි මේ වැඩ කරගෙන යන්න ඕනි ඉතින් ඔයාට එහෙම රේටින් හතරට වඩා වැඩි එක්කෙනෙක් හොයා ගන්න ඕන නම් ඔයාට මෙන්න මෙතනේ මෙන්න මේ තරු मेतन मे तरू के लिए टिकेको तरू हतरट वड़ा वैडी सेलस रेटिंग हतरट वड़ा वैडी सेलस मेन उदाहरण करगे नम सेल मम मेवेला मे मे सेल गना मे ईटम दाल दिन सेल इध पेनवा मेन मे ईटम मेकट दाल सेल इध मेन मे सेल हरी मे सेलट दाल शोपार इष्टे हरिद मेतनी पेना मेतन गिड़ पे එයාගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් එයාට මේ මේ වෙනකොට පලෝස්ලා ලක්ෂ 2කටත් වැඩිය ඉන්නවා. ඉතින් ඒ කියන්නේ මෙයා මේක මේක ඇතුලේ ඉන්න හොඳ සේලගෙන එක්ක. ඉතින් එයාට පොසිටිව් ෆීඩ්බැක් 95%ක් තියෙනවා. ඉතින් මෙයාට පලෝස්ලා 2 ලක්ෂ ගණනකින් 95%කටත් වැඩිය පොසිටිව් ෆීඩ්බැක් තියෙනවා. කියන්නේ ඉතින් එයා හොඳ සේලගෙන. ඉතින් එතනින් තමයි මේ සේලගේ විස්තර වෙන්නේ. ඉතින් එයා හොඳ සේලගෙන අපි මේ වගේ මේ වගේ හොඳ සේල කෙනෙක්ගෙන් තමයි අපි ගණදෙනු කරන්න ඕනි මේ ඩ්‍රොප් ෂිපින් වැඩේ කරන් යනකොට. ඉතින් ඔයා හිතන්නකෝ දැන් අපි කවුන්ට් ඕඩර් කේස් එකෙන් බේරෙන්න අපි දැන් සේලත් එක්ක පොඩි චැට් එකක් දාලා අපි යාගේ අවසරයක් ගන්න ඕනේ අපිට මේ අයිටම් එක විකුණන්න දෙන්න අවසර පත්‍රයක් දෙන්න පුළුවන්ද එහෙමයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට එයාලටත් තෝනි සල්ලි හින්දා එයාලා අනිවාර්යෙන්ම මේකට කැමති වෙයි. එහෙම කැමති වුණේ නැත්තම් ඔයා ඒ සේලව අතහැරලා දාන්න අනිවාර්යෙන්ම. මොකද එහෙම ඇත්තෙක් ඉස්සරහට වැඩ කරන් යනකොට ඔයාලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩේ කරන් යන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ ඒ හින්දා එයාව අතහැරලා දාන්න. ඉතින් මං කියන්නම් කොහොමද සේලරට චැට් එකක් දාන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙතන contact now කියලා. ඉතින් ඒ contact now එකට ගියාට පස්සේ අපිට මේ සේලත් එක්ක chat කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගියාට පස්සේ පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි message කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන් ගියාට පස්සේ අපි තෝරපු අයිටම් එකත් එක්ක මෙන්න මෙතනින් පෙන්නනවා. හරිද? ඉතින් අපිට අපින් දැන් මෙන්න මෙතනින් තමයි අපිට කියන්න ඕනි දේ ටයිප් කරලා එයාට යවන්න ඕනි. ඉතින් මෙතන ටයිප් කරන්න ඕනි මෙහෙමයි මම eBay එකත් එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් මෙතන විශේෂයෙන්ම කියන්න ඕනි ඔයා මේකට අලුත් කියලා කියන්න එපා. ඔයා eBay එකත් එක්ක ගොඩක් අල්ල ඉන්න කෙනෙක් හොඳ සේල කෙනෙක් කියලා ඔයා මේ AliExpress එකේ සේලට කියන්න ඕනි. හරිද? එහෙම නැතුනොත් ඔයාව රාටන්න එන්න පුළුවන් මේ සේල ඔයා අලුත් කෙනෙක් කියලා දැනගෙන. ඉතින් ඔයා එහෙම නැතුව හොඳ පරණ හොඳ ප්‍රොෆෙෂනල් සේල කෙනෙක් කියලා පෙන්වන්න ඔයා මෙතන හොඳ මැසේජ් එකක් දාන්න. මගේ ළඟ මෙච්චර පිරිසක් ඉන්නවා මම මේ මෙච්චර පිරිසකට බඩු විකුණන. ඉතින් ඔයා කැමතිද
මට මේ බඩුව ලබා දෙන්න කැමති නම් මට මේ බඩුව විකුණන්න අවසර පත්‍රයක් උඩ ලබා දෙන්න කියලා ඉංග්‍රීසියෙන් ටයිප් කළා ඔයාට මෙතනින් ඒ සේලට මැසේජ් එකක් දාන්න පුළුවන් ඉතින් එයා අනිවාර්යයෙන්ම කැමති වෙයි ඔයාට එහෙම ඒ බඩුව විකුණන්න අවසර දෙන්න ඉතින් ඊට පස්සේ එයාගෙන් අවසරය ලැබුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ අයිටම් එක කිසිම බයක් සැකන් නැතුව බේරෙන්න ඉතින් එතකොට අපිට මේ කවුන්ට් ඕඩර් කියන කේස් එකනොත් බේරෙන්න පුළුවන් හරිද මම උදාහරණයකට ගත්තේ නිකන් මේ අයිටම් එක ඉතින් ඔයාට මේක හරහා අයිටම් කෝටි ගණක් හොයා ගන්න පුළුවන් ඉතින් හොඳ සර්ච් එකක් දාලා හොඳට රිසර්ච් කරා නම් ඔයාට හොඳ අයිටම් එකක් හොයා ගන්න පුළුවන් හරිද ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඉතින් ඔයා මේකේ ඉතින් විනින් ප්‍රොඩක්ට් කියලා දෙයක් නැහැ ඉතින් හොඳ අයිටම් එකක් හොයා ගන්න මිනිස්සුන්ට ඕනි කරන්නේ මොනවාද එදිනදාට ඕනි කරන දේවල් මොනවාද එක එක සීසන් එනවා ඉතින් ඒ සීසන් වලට අදාළ වඩු මොනවාද ඔයා හිතන්නකෝ මදර්ස් ඩේ කියනවා එතකොට ඔයාට දාන්න පුළුවන් මදර්ස්ලාට දෙන gift එකක් වගේ ඉතින් ෆාදර්ස් ඩේ කියනවා එතකොට ෆාදර්ස්ලාට දෙන gift එකක් ඒ වගේ සීසන් එනකොට නත්තල් කාලයට මොකක් හරි නත්තලට අදාළ දෙයක් ඒ වගේ හොඳ අයිටම් එකක් තෝරලා ඔයා eBay එකේ ලිස්ට් කරා නම් ඔයාට හොඳ ආදායමකට යන්න පුළුවන් මේක හරහා ඉතින් ඒ දේ ගැන තමයි කියන්න තියෙන්නේ මේ සේලස්ලගෙන් බඩු ගන්නකොට ඉතින් ඊළඟට බලමු මෙන්න මේ අයිටම් එක මිලදී ගන්න විදිය හරිද ඉතින් මිලදී ගන්න එක ගැන කතා කරාම ඔයාලට මෙන්න මෙතෙන් ගියාට වෙන්නවා මේ ෂිපින් කියලා ඉතින් ෂිපින් US වලට ෂිපින් කෝස්ට් එක ඩොලර් 50ක් ගන්න ඉතින් මෙතන අපි ශ්‍රී ලංකන්නේ දාලා දෙන්නේ ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඒ කියන්නේ දැන් අපි බොහෝ වෙලාවට අපි ශ්‍රී ලංකාවට බඩු ෂිප් කරන්නේ නැහැ නේ ඒ කියන්නේ අපි ශ්‍රී ලංකා अभी इंदा श्री लंका कनेक्ट बड़ू शिप करें अभी गोडक टारगेट करें यूरोपियन रटवल यूरोपियन यूएस एवागे हों रटवल अभी टारगेट करें इधी मेतनी वाट दागन पुलवा यूनाइटेड स्टेट के हरी यूके के हरी दागन पुलवा मेतन මම මෙතන යුනයිටඩ් ස්ටේට් කියලා දාගන්නම්. ඉතින් යුනයිටඩ් ස්ටේට් දාගත්තට පස්සේ මේ යුනයිටඩ් ස්ටේට් වලට බඩු යවන විදිහේ තොරතුරු තමයි වාට මෙතනින් පෙන්වන්නේ. හරිද? මෙතනින් පෙන්නනවා ෂිපින් කෝස්ට් කොච්චර යනවද, ෂිපින් මෙතඩ් එක, ෂිපින් කැරියර් එක. ඒ කියන්නේ මෙන්න මේ කැරියර් එක කියන්නේ ඒ කියන්නේ මේ බඩු යවන මාර්ගය. ඒ කියන්නේ මේ බඩු ෂිප් කරන සේවාව. ඉතින් මේ AliExpress ස්ටෑන්ඩඩ් ෂිපින් එකෙන් යවනවා DHL යවනවා ඉතින් මේ වගේ සේවය ගොඩක් තියෙනවා ඉතින් එයාලගේ ගණන් එක එක විදිහ ඒ කියන්නේ කෝස්ට් එක 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 විදිහ ඉතින් මේ ෆ්‍රී ෂිපින් යවන කට්ටියත් ඉන්නවා ඒ කියන්නේ මෙතනින් පෙන්නනවා මේ බඩු යවන්නේ යන දින ප්‍රමාණය හරිද මෙතනින් ඉතින් ඒ ටික පෙන්නනවා මෙතන කෝස්ට් එක පෙන්නනවා මෙතනින් තමයි ට්‍රැකින් පෙන්නනවා මේ ට්‍රැකින් කියන්නේ අපිට මේ බඩුව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් කෝඩ් එකක් දෙනවා හරිද මේ බඩුව ගත්ත ගමන් අපිට කෝඩ් එකක් දෙනවා මේ බඩුව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙන ඉතින් ඒක අපිට Google එකේ සර්ච් එකක් දාලා බඩුව තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් ඉතින් ඒ හින්දා අපිට මේකේ හොරබොරු කරන්න බෑ බඩු ගියේ නෑ බඩු ආවේ නෑ කියලා ඉතින් ඔය අනිවාර්යයෙන්ම ට්‍රැකින් තියෙන අයිටම් යවන්න එතකොට අපිට අවුලක් නැතුවම මේ වැඩේ කරන් යන්න පුළුවන් මොකද සමහර විට සමහර කස්ටමර්ස්ලා ඉන්නවා යාලා බඩු ආවේ නෑ කියලා බොරුවට ආයේ අපේ රීෆන්ඩ් ගන්නවා ඉතින් එතකොට අපිට මේ ට්‍රැකින් චෙක් කරලා බලන්න පුළුවන් බඩු කොහෙද තියෙන්නේ බඩු ගිහිල්ලා තියෙනවද ඒ වගේ දේවල් අපිට චෙක් කරගන්න පුළුවන් ඉතින් ඔය අනිවාර්යයෙන්ම ට්‍රැකින් තියෙන අයිටම් යවන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න ඉතින් ෂිපින් මෙතඩ් දාන්න ඉතින් ඒ දේවල් ඔය හරියට කරන්න ඉතින් ඒ දේවල් තමයි මේ ෂිපින් ගැන කතා කරන්න තියෙන්නේ ඉතින් ඔය මෙතනින් දැන් ඔයා හිතන්න ඕන යුනයිටඩ් ස්ටේට් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් US වලට යනවා නම් එහෙම ඉතින් ඔයා මෙතන UK එකකින් ඔයාට ඕඩර් එක ආවනම් ඔයාට මෙතන UK කියලා තෝරලා එයාට අදාළ එයාගේ ටවුන් එකට අදාළ එයාට අදාළ විස්තර ටික දාලා මේ ෂිපින් ටික ඔයාට බැලන්ස් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි ටාගට් කරන්නේ ඉතින් මේ US UK නේ ඉතින් මෙතනින් බඩුව දැන් අපි eBay එකේ ලිස්ට් කරන්න ගද්දිම ඔයා මේ දේවල් හොඳට අධ්‍යයනය කරලා eBay එකේ දාන්න මොකද සමහර විට දැන් ඔයාට ඔයා ලාභ තියාගන්න මේ බඩුව දාන්න ඉතින් සමහර විට ඔයා යුනයිටඩ් ස්ටේට් වලට නැතුවා නිකන් වාට හිතන ගානක් දාලා බඩුව eBay එකේ ලිස්ට් කරලා ඔයාට ඕඩර් එකක් ආවට පස්සේ ඉතින් ඒ ඕඩර් එක යන්න ඉතින් ඔයාට ඊට වඩා ගොඩක් ගාණක් යනවනේ ඉතින් ඔයාට ඒ ඕඩරෙන් වැඩක් නැහැ නේ ඉතින් ඔයාලා මේ ෂිපින් කෝස්ට් ගැනත් හොඳ කල්පනාවෙන් තමයි වැඩ කරන්න ඕනේ ඉතින් ඒ ෂිපින් කෝස්ට් එකත් ඇඩ් කරලා තමයි ඔයා අර බඩුවට දාන්න ඕනේ
එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් මේ දේවල් තමයි මෙතන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟට කතා කරමු බඩුවක් මිලදී ගන්න ආකාරය. ඉතින් දැන් කතා කරන්න යන්නේ කොහොමද හරියට භාණ්ඩයක් අපි මේ AliExpress වෙබ්සයිට් එක හරහා මිලදී ගන්න කියලා. ඉතින් අපි මේකදී කරන්නේ AliExpress එකේ තියෙන අයිටම් එකක් eBay එකේ ලිස්ට් කරලා ඉතින් eBay එකේන ඕඩරේ කවුරු හරි ඒ කියන්නේ අපි ඒ ලිස්ට් කරපු අයිටම් එක මිලදී ගත්තාට පස්සේ ඒ අදාළ පුද්ගලයාට අදාළ විස්තර ටික අපිට හම් වෙනවනේ. ඉතින් ඒ විස්තර ටික මේ AliExpress සේලට දීලා ඒ අදාළ දැනට භාණ්ඩ යවන එකනේ අපි මේ dropshipping හරහා කරන්නේ. ඉතින් එතකොට අපිට මේ AliExpress එක හරහා අපිට භාණ්ඩයක් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ මිලදී ගන්න ආකාරය තමයි මම දැන් කියලා දෙන්න ලෑස්තිනේ. ඉතින් ඒකට කරන්න තියෙන ඔයාට මුලින්ම මෙතන buy now කියලා දෙනවා. ඉතින් එතන buy now කියන එකට යන්න buy now කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන උඩින්ම වෙන්නනවා shipping information කියලා. ඉතින් shipping information කියන එකේ යට තියෙනවා add new address කියලා. ඉතින් ඒකට තමයි ඔයා යන්න ඕනේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ මෙන්න මේ වගේ විස්තර ටිකක් ඔයාට පුරවන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන පුරවන්න ඕනේ අපෙන් අර බඩුව මිලදී ගත්ත පුද්ගලයාට අදාළ විස්තර. ඉතින් ඔයා හිතන්නවා ඔයාගෙන් බඩුව ගත්තේ කොහේ හරි US හරි UK හරි ඉන්න කෙනෙක්. ඉතින් එයාගේ විස්තර තමයි අපි මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. හරිද? ඉතින් මුලින්ම දෙන්න තියෙනවා එයාගේ නම. ඉතින් අර දැන් eBay එකේ ලිස්ට් කරලා තියෙන අයිටම් එක මිලදී ගත්ත පුද්ගලයාගේ විස්තර අපිට ඇවිල්ලා තියෙනවා මේල් එකකින්. හරි අපේ සේල් හබ් එකට හරි එයාගේ විස්තර ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ විස්තර තමයි මෙන්න මේ AliExpress එකට දෙන්න ඕනේ. ඉතින් එතකොට AliExpress එක හරහා තමයි ඒ අදාළ පුද්ගලයාට ඒ අදාළ තැනට බඩු යන්නේ. හරිද? ඉතින් ඒකට කරන්න ඕනේ මෙන්න මේ විස්තර ටික මුලින්ම ෆිල් කරගන්න. ඉතින් මුලින්ම ඒ අදාළ අපෙන් ඕඩර් අපෙන් මේ අයිටම් එක ගත්ත පුද්ගලයාගේ නම දෙන්න ඕනේ. ඉතින් මුලින්ම මේ නම එතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක දෙන්න තියෙනවා. ඉතින් එයාගේ ෆෝන් නම්බර් එක සමහර විට ඔයාට හම්බ වෙන්න පුළුවන්. ඒ ෆෝන් නම්බර් එක ඔයා මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ තියෙනවා මෙතන ඇඩ්‍රස් එක. ඉතින් eBay එකේ අපිට එයාට අදාළ ඇඩ්‍රස් එක ඒ පාරවල් වල නම් ඒ හැම දෙයක් ගැනමත් අපිට සඳහන් කරලා තමයි ඕඩර් එන්නේ. ඉතින් ඒ ටිකත් ඔයාලා මෙතන ෆිල් කරගන්න ඕනේ ඒ අදාළ විස්තර ටික. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් ආයේ කන්ට්‍රි එක තෝරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් others කියලා දිනවා. ඉතින් ඒ කියන්නේ ඒ අදාළ ඔයා හිතන්න යුනයිටඩ් ස්ටේට් නම් තව තියෙනවා ජනපද තියෙනවානේ. ඉතින් ඒ කැමති ටවුන් එකක්ද මොකද්ද කියලා ආය ඔයාට තෝරන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම අර ඒ කියන්නේ අර අපේ eBay එකට එන ඕඩරේ ඒ හැම දෙයක්ම සඳහන් වෙනවා. ඉතින් මුලින්ම රට, ඊට පස්සේ මෙතනින් ඒ අදාළ නගරේ, ඊට පස්සේ මෙතනින් මේ සිටි එක, ඒ හැම දෙයක්ම මෙතනින් තෝරලා දෙන්න ඕනේ. ඒ හරිම දේවල් දෙන්න. මොකද ඒ අදාළ පුද්ගලයාට බඩු ලැබෙන්න අපි සලස්වන්න ඕනේ. හරිද? ඒ eBay එකට ඇවිල්ලා තියෙන හරිම විස්තර ඔයා මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙතන ship code එක තියෙනවා. ඉතින් ship code එකත් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔයා මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන ටික් එක දීලා ඔයා මෙතන save and continue කරන්න. හරිද? ඒ විස්තර ටික හරියටම ඔයා දෙපාරක් තුන් පාරක් check කරලා දෙන්න. නැත්තම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරියටම කරන්න. හරිද? ඒක තමයි මුලින්ම කරන්න තියෙන්නේ බඩුවක් මිලදී ගද්දි. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන payment methods කියලා තියෙනවා. ඉතින් මෙතන select payment method කියන එකට යන්න. ඉතින් මෙතෙන් ගියාට පස්සේ ඔයාට මේ ගෙවීම් කටයුතු කරන්න ऑप्शन කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයා කැමති ऑप्शन එකක් දෙන මෙතන add new card කියන එක තමයි සාමාන්‍යයෙන් අපි use කරන්නේ. ඉතින් ඒක දීලා ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඔයාට අදාළ මේ කාඩ් නම්බර් එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ කාඩ් නම්බර් එක මෙතන දෙන්න. ඊට පස්සේ මෙතන ඒ එක්ස්පයර් වෙන ඩේට් නම්බර නම් ඒවා මෙතන අර security code එක නම ඒ හැම දෙයක්ම මෙතනින් fill කරගන්න. ඉතින් ඔයා web money වලින් ගෙවනවා නම් ඔයාට එතනින් ඒක කන්ෆර්ම් කරලා දීලා web money කියන එක දීලා ඒකට අදාළ විස්තර මේක හරහා fill කරගෙන ඉස්සරහට ඔයාට ඒ හරහා ගේම් කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ ඒ තොරතුරු ටික හරියටම දීලා ඔයා මෙතන ප්‍රයිස් ඕඩර් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඕඩර් එක හරියටම වැඩේ වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මෙතන ප්ලේස් ඕඩර් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ අයිටම් එක සාර්ථකව ඕඩර් වෙනවා. ඉතින් ඕක තමයි ඩ්‍රොප් ෂිපින් වල සරලව වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට ආයෙ පස්සට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන account කියන එකට ගියා හැල්ලා මෙන්න මෙතන my order කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ my order කියන එකට ගියාට පස්සේ අපි order කරපු item එක පෙන්නනවා. හරිද? ඉතින් ඒකට අදාළ tracking number ඒ සියලුම දේවල් මෙන්න මෙතනින් පෙන්නනවා. අපි order කරපු
ඒ අයිටම් එක ඉතින් අපිට මේකෙන් බලන්න පුළුවන් ඒ අයිටම් එකේ ට්‍රැකින් චෙක් කරලා කොහෙද තියෙන්නේ ඒ වගේ විස්තර ටික අපිට මේ මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි දැන් ඒ දැන් අපි අපිට දැන් සේල කෙනෙක් හිතන්නකෝ දැන් ආයෙත් අපිට මෙන්න මේ සේල හොයාගන්න අමාරුයි හරිද ඉතින් අපිට ඒකට කරන්න තියෙන එක දෙයක් තමයි මෙන්න මෙතන හાર્ට් එකක් තියෙනවා ඒ හાર્ට් එක දාගන්න එතකොට යාව අපේ විස්ලිස්ට් එකට වැටෙනවා ඉතින් එතකොට අපිට මෙන්න මෙතෙන්ද ගිහිල්ලා ලේසියෙන්ම අපිට ඒ සෙලව හොයාගන්න පුළුවන් හරිද ඉතින් ওই ටික තමයි විශේෂයෙන්ම මේ eBay dropshipping වල කියලා දෙන්න තියෙන්නේ හරිද ඉතින් ඔන්න ওই දේවල් තමයි විශේෂයෙන්ම AliExpress එකේ කතා කරන්න තියෙන්නේ හරියටම මේ වැඩ ටික කරගන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් තමයි Vero item උයි කවුන්ට් ඕඩර් ගැන ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔයා මේ වැඩේ කරන් යන්න අනිවාර්යෙන්ම ඔයාට හොඳ ආදායමක් මේක හරහා උපයන්න පුළුවන් හරිද තව විශේෂයෙන් කියන්න ඕනේ ඔයා සේල කෙනෙක් හොයාගද්දි මං කිව්වා වගේ රේටින් එක 4ට වඩා වැඩි සේලර්ස්ලා හොයාගන්න ඔයා හැම වෙලාවෙම බලන්න හරිද ඒ වගේම තමයි ඔයා මේකෙන් හොඳ අයිටම් එකක් තෝරගන්න හොයාගන්නත් ඔයා උත්සාහවන්ත වෙන්න ඒ කියන්නේ එක එක සීසන් වලට අදාළ අයිටම් ඒ කියන්නේ මිනිස්සුන්ට ඕනි කරන අයිටම් මේ අයිටම් ඔයා බලන්න හැබැයි තව දෙයක් කියන්න ඕනේ ඔයා eBay එකේ තියලා ගොඩක් විකිනලා තියෙන අයිටම් බලලා ඔයා ඒ අයිටම්ම තෝරලා eBay එකේ දාන්න එපා මොකද ඒ අයිටම් දැන් සමහර විට ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන් ඉතින් ඔයාම බලන්න ඔයාම winning product එකක් හදාගන්න බලන්න තනියෙන් උත්සාහවන්ත වෙලා ප්‍රොඩක්ට් රිසර්ච් කරන්න කීවර්ඩ් රිසර්ච් කරන්න ඒ හැම දෙයක්ම කළා ඔයා හොඳ අයිටම් එකක් තෝරලා eBay එකේ ලිස්ට් කරන්න තව කියන්න ඕනේ ඔයා මේ eBay එකෙන් ගන්න අයිටම් එහෙම් පිටින්ම eBay එකේ දාන්න යන්න එපා ඒවා එඩිට් කරලා මේකෙන් ගන්න ෆොටෝ වල එක එක සමහර ලින්ක් වෙලා දෙන්න පුළුවන් ඉතින් ඒ ලින්ක් ක්ලියර් කරලා මේ ඩිස්ක්‍රිප්ෂන් චේන්ජ් කරලා ෆොන්ට් වෙනස් කරලා වෙන කලර්ස් දාලා ඒ වගේ එඩිට් කරලා තමයි ඔයා eBay එකේ ලිස්ට් කරන්න ඕනේ ඉතින් මේ තියෙන විදිහටම මෙහෙම් පිටින්ම ගිහිල්ලා කොපි කරන්න නම් යන්න එපා එහෙම වුණොත් ඔයාගේ account එක suspend වෙන්න පුළුවන් හරිද ඉතින් ওই දේවල් ගැන තමයි AliExpress එක ගැන කතා කරන්න තියෙන විශේෂයෙන්ම ඉතින් ওই දේවල් ගැන සැලකිලිමත් වෙලා මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඔයා උත්සාහවන්ත වෙන්න ඔයාට අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට මොනවා හරි දෙයක් ලැබෙන්න ඇති කියලා ඉතින් එහෙනම් හැම දිනාටම ජය වේවා අපි ඉස්සරහට කතා කරමු eBay dropshipping පිළිබඳව තව වීඩියෝ කිහිපයක්ම කතා කරන්න තියෙනවා ඉතින් ඒ දේවල් ගැනත් අපි ඉස්සරහට කතා කරමු එහෙනම් හැම දිනාටම ජය වේවා